අනිත්තුමගේ මන්ත්‍රීතුමාව ඝාතනය කරන්න ඔබතුමාට අගමැතිතුමාගේ උපදෙස් ලැබුණේ? ඒක තනිකර බොරු කතාවනේ මල්ලි. මල්ලි මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්, පාර්ලිමේන්තුවේ මිත්‍රයෙක්. ඒ මහත්තයා මා එක්ක හොඳ යාළුකමක් තිබුණා. මොකද්ද වුනේ? ආනන්ද අලුත්ගමගේ මහත්තයා අපේ පක්ෂේ හිටියේ. ඒ මම මාදිවල මන්ත්‍රී මම මේක හැමතැනම කියලා තියෙනවා. මාදිවල මන්ත්‍රී නිවාසේ නිදාගෙන ඉද්දි ආනන්ද අලුත්ගමගේ මහත්මයා මහින්දානන්ද මහත්මයාගේ සහෝදරයා අලුත්ගමගේ. එයා ඇවිල්ලා කිව්වා මහින්දානන්ද මහත්මයා තමුන්ගේ සහෝදරයා, හොරෙන් සල්ලි අච්චු ගහනවා ලෝක හොරෙක්, තමුන්ගේ ආශාලුත්ගමගේ කියන තමුන්ගේ නෝනට පොළු තියලා තියෙනවා. එයා මේ වගේ කෙනෙක් කළු ඩිෆෙන්ඩ් හොර ඩිෆෙන්ඩරයක් පාවිච්චි කරනවා කියලා මාළඟ රෙකෝඩින් තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ, මම බය නැත්තේ මල්ලි, මාළඟ රෙකෝඩින් තියෙනවා. මම ඒක අරන් ගිහිල්ලා පෙන්වුවම වීඩියෝ එකේ මහින්දානන්ද මහත්මයා මා එක්ක ගහගන්නවා, පාර්ලිමේන්තුව ගහගන්නවා. මමනේ මේවා කිව්ව මල්ලි. මහින්දානන්ද මහත්මයාට මාතර සුනිල් කියලා දෙරණකේ කතා කළෙත් මමනේ මල්ලි. මගේ මල්ලි බොරු වංචා නැහැ, කෙලින් වැඩ කරන්නේ. අන්තිමට මල්ලි මට මම ගියා STF එකේ මල්ලි සිල්වෙස්ට මහත්තයාට අවි පුහුණුවට මල්ලි. එතකොට තමයි ඒ අවි පුහුණුවට මල්ලි මම පිස්තෝල් ට්‍රේන් වුණා. මම පිළිගන්නවා. මොකද මල්ලි මට විවිධ තර්ජන තියෙනවා. මම යන්නේ හැම විටම වෙපන් එකත් එක්ක. ඉතින් මට මල්ලි මම පස්වරුවෙක් හැප්පුණා, කුඩුකාරුවෙක් හැප්පුණා, මැද පෙරදිග මල්ලි මේ අහිංසක අම්බලක් කරලා නංගිල වෙනුවෙන් මල්ලි ඒජසිකාරයෙක් හැප්පුණා. මම හැමදාම රංජන් රාමනායගේ ඉතිහාසෙන් දැන් හිතලා බලන්න, මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. අනේ නෑ මල්ලි, මහින්දානන්ද මහත්මයාව මරන්න ඕනේ නෑනේ මල්ලි. මහින්දානන්ද මහත්මයා මා එක්ක අපි දෙන්න ගහගන්න වගේ ආව. හැබැයි මගේ බර්ත්ඩේට තායි විශ් කරන්න ඇවිල්ලා මාව දැක්කම කතා කරනවා. ඕප් කමිටුවත් මම ඉන්නේ. වෙඩි තියෙන කතාව කියන්නේ මම ඒක මේ මම මාදිවල මන්ත්‍රී නිවාසේ මගේ තුවක්කුව තියන් ප්‍රැක්ටිස් කර කර ඉද්දි මිස් ෆයර් එකක් ගියා මල්ලි. මම පිළිගන්නවා ඒක පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වෙලා තියෙනවා මල්ලි. ඒක ප්‍රදීපපද උදේශාන්ත තමයි ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වේ අන්න මේකෙදි වෙඩි තිබ්බයි කියලා. මම ඒවා පිළිගන්නවා මල්ලි. මගේ එක බොරුවක් කිව්වොත් බොරු 100ක් ඕනේ බොරු ඒක වහන්න. මගේ බොරුව වංචාව නෑ. ඒක නිසායි මම හැමදාම කෙලින් කතා කරන්නේ. මම මහින්දානන්ද ගමගේ මහත්තයාගේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ නෝන ආශාලුත්ගමගේ මට ගෙදරට කතා කරලා ෆයිල් වගේ දෙන්න. මම කැමරාවක් කරන් ගිය මල්ලි. අරන් ඇදි ස්විමින් පූල් ඇති ලොකු ගයක් මල්ලි. ඉතින් මං ඒවා කරන්නේ මල්ලි මං වෙනුවෙන්ද මල්ලි? මේ රටේ මල්ලි ජනතාව වෙනුවෙන් මල්ලි. මම මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි මල්ලි මේ සේරම රිස්ක් එකක් අරගෙන මරණ වරෙන්තුව තියාගෙන මේ සියලු දෙනා එක තරහ වෙලා මේවා කරන්නේ කාහින්දද මල්ලි? මටත් පුළුවන් මල්ලි මේ සියලු දෙනා එක යාළුකම් පවත්මින් ෂේප් එකේ මල්ලි මේ ෂේප් එකයි පාර කියන ගේම ගහන්න. ගමැතිතුමා මෙතනදී මේ වෙපන් එක අරගෙන ඔයාව වෙඩි තියන්න මේ මහින්දානන්ද අලුත්ගමගේ කියලා ඒ ටිකේ කොහොමද උඩට මල්ලි? මම හිටියේ മന്ത്രി නිවාසේ, අගමැතිතුමා හිටියේ පාර්ලිමේන්තුවේ. ප්‍රදීප් උදේශාන්ත මහත්තයා ඇවිල්ලා කිව්වේ පාර්ලිමේන්තුවේ අන්න මේ മന്ത്രി නිවාසේ වෙඩි පුහුණුවක් තියෙනවා කියලා. එතකොට අගමැතිතුමා කොහොමද මල්ලි මෙතනින් මරන්න කියලා කියන්නේ? ඒක බොරු කතාවක්. එහෙනම් ඉතින් මහින්දානන්ද මහත්තයාගේ රෙකෝඩින් තියෙනවනේ. හොයා ගන්න කියන්න පුළුවන් නම් අගමැතිතුමා එයාව මරන්න කිව්ව වීඩියෝ එක හොයා ගන්න කියලා. උපදෙස් දෙන්න දෙයක් නැහැ නේ මල්ලි. මම ට්‍රේනින් ගියා මල්ලි. මට ජීවිත තර්ජන තියෙනවා. මම වෙපන් ට්‍රේනින් ගියා. වෙපන් ට්‍රේනින් ගිහලා මම මගේ තිබුණ මේ 38 එකක් මාරු කරලා 9M එකක් ගත්තා. මේසේ මම ජනතාවට කියන්නේ ඕන නම් මාව විශ්වාස කරන්න, නැත්නම් විශ්වාස නොකරන්න මට නම් වැඩක් නැහැ. මම කරේ මම හැමදාම මේ මම ඉතරයි මල්ලි. 2015 ජනවාරි 8 වෙනිදා අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා කියලා කිව්ව එක දිගටම කරන් ගිය තනි සටන් කරුවා. මම මේක නැවැත්තුවේ නැහැ. අනිත් අය නම් මල්ලි හෙලිකොප්ටරු දුන්නේ පැනලා යන්න. සමහර අය චූටි දඟ ගෙවල් වල තියන් හිටියා. මං එහෙම ඩබල් ගේම් ගහුවේ නැහැ මල්ලි. මම හොරා, මිනිමරුවා, වංචාකාරයා, එතනෝල්කාරයා සහ අපරාධකාරයාව කොටුකරන හැම දෙයක්ම කළා. මම සියලු දෙනාට කතා කරලා තියෙන්නේ මුංග කොටු කරගන්න මිසක් මම ජීවිතේට කියලා රෙකෝඩින් එකක් හොයාගන්න අපේ එක්කෙනාව රිලීස් කරන්න. මල්ලි මම අපේ පක්ෂේ ඉන්න සමහරු ගැන අල්ලස්සා දූෂණ කොමිසමට මල්ලි ෆයිල් ගෙනිච්ච මිනිහේ එහෙම කළා. නොමිනේෂන් උත් නැති වෙන්න ගියක පාරක් ආයෙත් නොමිනේෂන් නැති වෙන්න නෝ. මම මල්ලි පෙනී හිටින්නේ ජනතාවට. ඔබතුමාගේ කතාවක් මන් දන්නේ ඒක. නමුත්
ප්‍රතිපක්ෂෙන් කියන්නේ අගමැතිතුමාගේ උපදෙස් මත තමයි ඔබතුමා මේක කරේ කියලා. නෑ මල්ලි ඉතින් නෑ මම ට්‍රේනින් ගියත් මගේ උමනාවට මම වෙපන් ට්‍රේනින් ලබාගත්තෙ සහ ඒ සියලු දේවල් ලබාගත්තෙ මගේ උමනාවට. මට මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයව ඝාතනය කරන්න කිසිම උමනාවක් නෑ. එතුමා මට මේ මං කිව්වේ දැක්ක කතා කරන ඒ වගේ එක්කෙනෙක් මට එහෙම කිසිම උමනාවක්